අයිබෝවන් සුපත් දිනයක් ප්‍රාර්ථනා කරනවා යෝගවිත් චාමින් වර්ණකුල YouTube channel-ේ ඔබ ඉතා ආදරේ ගෞරවයෙන් පිළිගන්නවා. අද විශේෂයෙන් ඔබට හඳුනලා දෙන්න සූදානම් වෙන්නේ අක්ෂී ආබාධ. ඇස්වල තියෙන රෝග පීඩා සුවපත් කරගන්න පුළුවන් ආයුර්වේද බොහොම පාරම්පරික හොඳ ඖෂධයක් හා යෝග ප්‍රතිකාර ඉතාම සරල කීපයක්. අක්ෂි රෝග ගත්තොත් ආයුර්වේද 300 ගාණක් තියෙනවා අක්ෂි රෝග. මේ එකින් එක සම්බන්ධ වෙන අවස්ථාවන් තියෙනවා. මම අපේ යෝග ක්‍රමයේ යෝග ප්‍රතිකාර කියන ක්‍රමයේ ඔබව සුවපත් කරන්න පුළුවන් අක්ෂි ආබාධ එකක් ගැන කතා කරන එක තමයි දුර නොපෙනීම. දුර නොපෙනීම ළඟ පේනවා, දුර පේන්නේ නැහැ, ලොකු අවුලක් ඔබේ ජීවිතේට. එහෙනම් දුර නොපෙනීම වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔබ S2 ඒක මාසයක් එකමාරක් වෙරි කාලයක් තුළ සුවපත් කරගන්න පුළුවන් අපූර්ව ඔසු ප්‍රතිකාරයක් හා අපූර්ව යෝග අභ්‍යාස පෙළක් හඳුනලා දෙන්න සූදානම් වෙනවා. එහෙනම් රැඳිලා ඉන්නේ ඉස්සල්ලාම මේ දුර නොපෙනීම නැති කරලා S2 සුවපත් කරන්න පුළුවන් අපූර්ව ඔසු දෙයක් හඳුනලා දෙන්න සූදානම් වෙනවා. මේ යෝග අභ්‍යාස පෙළෙන් පසු බලාපොරොත්තු වෙන මේක ලියා ගන්න, මේ අභ්‍යාසය හදලා අත්හදා බලන්න. මේ අභ්‍යාසය අවසන් වුණාට පස්සේ අපි ඔසු ප්‍රතිකාරය කියනවා. ඔසු ප්‍රතිකාරයේ මාසයක් මේ අභ්‍යාස සමග කරනකොට මාසයක් වෙන කාලයකදී දුර නොපෙනීම වැනි අක්ෂි ආබාධ සුව වෙන, ඊට අමතරව මේ ඔසුවේ තියෙන බලගතු භාවයේ නිසා ඔබේ තරුණ සම වැඩි වර්ධනය වෙනවා. කොණ්ඩේ අකලට ඉදෙන හැලෙන පැලෙන ගැලවෙන එක ඒකත් නැති වෙනවා. කොණ්ඩේ කළු වෙන්න පටන් ගන්නවා. සම දීප්තිමත් වෙනවා. මුහුණේ ආලෝකයක් ඇති වෙනවා. මේ අපූර්ව ඖෂධේ බොහොම ශ්‍රේෂ්ඨ ඖෂධයක්. ඉර්ෂුන් වහන්සේලාගේ ඖෂධයක්. මේ ඖෂධය කරන්න ඉස්සෙල්ලා අපි මේ පුංචි මේ ත්‍රාටක අභ්‍යාසයයි මේ නිල ප්‍රතිකාරයයි පුරුදු පුහුණු වෙමු. ඔබ මේ ආකාරයට වාඩි වෙලා ඉන්න කැමැතිම භාවනාසනෙ හේ අමාරු නම් වයස ගුඳ විය හේතු වෙලා හරි ඉන්න පුළුවන්. S2 හොඳට අරින්න ඇරලා ඔය S2 සෙමී වමට රවුමක් කරකවා. සෙමී වමට හිමි අපව දකුණට රවුමක් කරකවා. අපව වමට දකුණට වමට වාර 10ක් දකුණට වාර 10ක් ඉහළ බලන්න S2. ආයි නාසය අග පහළ බලන්න. ආපහු ඉහළ බලන්න. පහළ වාර 10ක්. වම් පැත්ත බලන්න S2 හොඳට. දකුණු පැත්ත බලන්න. ආපහු වම් පැත්ත. දකුණු පැත්ත වාර 10ක්. පියාගන්න S2 තද කරලා. අරින් දෙයත්ල හොඳට ඉදිරියට ගන්න සම්බාහනය කරන්න පුළුවන්තර හොඳට රත් කරගන්න. නිතර දෙවේ ලෝක කරන්න අල්ල හොඳට මසාජ් කරගන්න. අල්ල හොඳට S2 මත තියාගන්න. උණුසුම අඩු වෙනකන් ඉන්න. ආපහු අද්දෙක් ගන්න සම්බාහනය කරන්න. හොඳට සම්බාහනය කරන්න. S2 මත තියාගන්න. ලිහිල් කළ ආපව ඥාන මුද්‍රාව. හොඳ භාවනා අභ්‍යාසයක් කොහොම ඉඳලා ඔබේ ඉදිරිය ඔබ හිතන්න යම් කිසි දෙයක් තියෙනවා කියලා. යම් කිසි දෙයක් මොනවාර සංකේතාත්මක දෙයක් තියාගන්න. ඒක S2 ටිකක් ඈතට ඉදිරියට යවත් කලබල නැති හිමින් 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 ඈතට 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 යවත් ඒ ඔබ තෝරාගත්ත දෙයක් මොනෝහරි දෙයක් හිතෙන් මවාගෙන ඈතට යවන්න. ඈතට ගිහිල්ලා ආපහු හිමීන් එක ළඟට ඔබ ළඟටම ගන්න. ආපහු S2 හිමීන් ඇදලා ගන්න. හිතත් ඒ සමග ක්‍රියාත්මක වෙන්න ඕන. ආපහු සෙමීන් ඈතට යවන්න. සෙමීන් කලබල නැතුව ඈතට සිත පවා සංසුන් කරනවා. ආපව් සෙමි ළඟට ගන්න. විනාඩි 5ක් 10ක් ඔය භාවනා අභ්‍යාසය කරන්. පියා ගන්න. ආපව් අද්දෙක හොඳට සම්බාහනය කරන. අල්ල සම්පූර්ණ සම්බාහනය කරන්.
ඇස් මත තියන්න. ලිහිල් කලා. අධික ඥාන් මුද්‍රාවේ නිල ප්‍රතිකාරය ඔබේ වම්මත් ඉස්සරහට පෙන්වන්න. දබරින්ගිල මැදගිල මෙන්න මැද මේ කොටස උඩු කොටසේ තියෙන නිලය ඒක විනාඩි 5ක් විතර ඔරලොසු දිහා බලාගෙන මසාජ් කරා. ඔබ දකින්න බලන කරන ආකාරය හොඳට හොඳට කරා. විනාඩි 5ක් විතර ප්‍රෙෂර් රිලීස් ඇතුළට ඔබලා සම්බාහනය කරලා නිදහස් වෙනවා. අනිත් අතෙත් ගන්න ඒ ආකාරයට කරන්න. හොඳට කරන්න. ඒ කොටස හොඳට සද කරන්න. හොඳට කරන්න. නිදහස් කරන්න. ස්පියාගන මනසින් සිතින් සිරලිහිල් කරන්න. ඊට පස්සේ මම ඔබට හඳුන්වලා දෙන්නේ ඖෂධීය ප්‍රතිකාරය. එහෙනම් මේ අපූර්ව ඖෂධයේ හදන ආකාරය කියන ඔබ ගන්න මෙන්න මේවා. ඉස්සලම ඔබ ගන්න ඕනේ සුදු ලුණු බික් තුනක් ගන්න. මේ පැණි මේ සැහැඳි 10ක් විතර ගන්න. හන ඇට ෆ්ලැක්සීඩ් ග්‍රෑම් 200ක් විතර ගන්න. ලෙමන් ගෙඩි 4ක් ගන්න. අරගෙන ඉවර වෙලා දැන් මේ සුදු ලුණු හොඳට පොතු ඇරලා වංගෙඩියක දාලා කොටා ගන්න බ්ලෙන්ඩර් එකක් යූස් කරන්න එපා. ඊට පස්සේ මේ ලෙමන් ගෙඩි වල පිටපොත්ත ඉවත් කරලා සිහින්ව කපා ගන්න. දැන් මේ ලෙමන් ටික වීදුරු ජෝගුවකට දාලා අර කොටාගත් සුදු ලුණු ටික දමන්න. ඊට පස්සේ හන ඇට මේ පැණි මතට දාලා ලී හැන්දකින් හොඳට ඒක කලවම් කරගන්න. කලවම් කරලා ඉවර වෙලා වීදුරු බෝතලේ වහලා තියන්න. වහලා තියලා ඔබ වේල් තුනක් ඔබ ආහාර ගන්නවා නම් ඒ වේල් තුනට ඉස්සෙල්ලා උදෑසන හිස් බඩ දිවා ආහාරයට පෙර රාත්‍රී ආහාරයට පෙර මේ වීදුරු භාජනයේ තියෙන මේ ශේෂ්ඨ වූ ඖෂධය ගන්න තේ හැන්ද බැගි. අරගෙන ඔබ විශ්වාස කරන එකක් නැහැ. මේ ඖෂධය අවසන් වෙනකොට ඔබේ දුරපෙනීමේ අක්ෂී රෝග තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් වෙලා තියෙන ඔබට අත්විඳින්න පුළුවන් වෙනවා. ඒක මතක තියාගන්න හොඳට මේ අක්ෂී අභ්‍යාසයෙන් තොරව මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අක්ෂී අභ්‍යාසෙත් එක්ක මේ ශේෂ්ඨ ඖෂධය පානය කරන්න ඕනේ. මේකේ අතුරු ප්‍රතිඵල බලන්න. ඔබේ කොණ්ඩේ බොහොම ලස්සනට කළුවට වැවෙනවා. ඔබේ හම පැහැපත් වෙනවා. ඇස් ඇතුළට ගිලලා තියෙනවනේ ඒක නැති වෙනවා. මේක ඇතුළෙන් පෝෂණය වෙන නිසා බාහිරින් කිසිම දෙයක් ආලේපණය කරන්න අවශ්‍ය නැහැ. මේක ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා මේ ශ්‍රේෂ්ඨ ඖෂධය. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා මේ ඖෂධය හදාගන්න. මම මේ කතා කරන්නේ දුරපෙනීම නැති කරන මේ ශ්‍රේෂ්ඨ ඖෂධය මේ අභ්‍යාසය කරන. ඊට අමතරව නිතරම හැකි වෙලාව අඩු ගානේ පැය දෙකෙන් දෙකට හරි කමන්නේ කාලයක් මේ අධික සම්බාහනය කළ මේ ආකාරයට ඇස් මත තියන්න. ඒක නිතර නිතර කරන්න මේ සියලුම අක්ෂි රෝගෝල්ට ඉතා හොඳ ප්‍රතිකාරයක් මේක. නමුත් මේක විශේෂයෙන් බලපෑම ඇති කරන වැඩි ප්‍රමාණයක් දුරපෙනීම නැති කරන්න. දුරපෙනීම අඩු අයට ඒ දුරපෙනීම අඩු ස්වභාවය නැති කළ ඇස් දෙක සුවපත් කිරීමේ හැකියාව මේ පුංචි ත්‍රාටක අභ්‍යාසයට මේ ශ්‍රේෂ්ඨ ඖෂධයට දෙන. ඊට අමතරව තරුණ භාවයත් මේකින් වැඩි වර්ධනය වෙන. ඊට අමතරව මතක තියාගන්න මේ ඇස්වල පශ තියෙන නිවිති ජූස් එක අරගෙන කෝපයක් විතර පානය කරන්න. කැරට් හරි හොඳයි. ඊ විටමින් සහිත ආහාර මෝරු හරි හොඳයි පානය කරන්න. ඒ දේවල් කරගෙන යන්න පුළුවන් නම් අලිගෙට පෙර හරි හොඳ ඇස්වලට ගන්න. ඒතර ඔබේ ඇස් දෙක නිරන්තරයෙන්ම සුවපත් වෙනවා. එහෙනම් තවත් සුවපත් දිනයක අපි ඔබේ ආලින්දයට එන බලාපොරොත්තුෙන් මම ඔබේ සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ජේසුස් පීටයි. විශේෂ ශක්ති ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා.